ඇමරිකානු පුරවැසිකම අත්හරින අයගේ නාමලේඛනයක් කාර්තුවකට වරක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කරනවා. අවසාන වශයෙන් 2019 ජූනි මාසයේ 30 වෙනිදායින් අවසන් වන කාර්තුවේ ඇමරිකානු පුරවැසිකම් අත්හලහයගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබුණු අයගේ නාමලේඛනය මේ වන විට ඊයේ දිනේදී රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කරලා තිබෙනවා. එහි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම අඩංගු නොවීම පිළිබඳ අද රාජ්‍ය මාධ්‍ය මගින් ලොකු ආන්දෝලනයක් ඇති කරමින් තිබෙනවා. මෙන්න මේමයි මේ වෙබ් අඩවිය කියන්නේ. This listing contains the name of each individual losing their United States citizenship with respect to whom the secretary received information on a quarterly basis. කාර්තු පදනම යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරියට එවන ලද තොරතුරු අනුව සකස් කරපු ලැයිස්තුවක් තමයි අපි මේ ප්‍රසිද්ධ කරන්නේ කියලා. ඒ කියන්නේ පුරවැසිකම අත්හැරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ තානාපති කාර්යාලවල. ඒ ලෝකේ පුරා පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලවල ඒ කාර්යාලවලින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු යැවූ අයගේ නාමලේඛනය තමයි අපිට ලැබුණු විදිහට අපි ප්‍රසිද්ධ කළා කියලා සඳහන් කර තිබෙනවා. එයින්ම අදහස් වෙනවා මේ අවසානාත්මක දෙයක් නෙවෙයි කියන එක. ඒ වගේම ඇමරිකාවේ පුරවැසිකම් අත්හැරීම පිළිබඳ බලපවත්වන නීතිය වන්නේ Immigration and Nationality Act of 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනත තමයි ඇමරිකානු පුරවැසිකම සම්බන්ධයෙන් අදාළ නීතිය වන්නේ. ඒ පනතේ විධිවිධාන අනුව යම් කිසි අයෙක් ඇමරිකානු පුරවැසි බව අත්හල බවට අවසානාත්මක සාක්ෂිය බවට පත්වන්නේ දෙපාර්තමේන්තුව විසින් පුරවැසි බව අත්හැරීමට නිකුත් කරන සහතිකය මිස වෙනත් ලේඛනයක් නෙවෙයි. විශේෂයෙන්ම පුරවැසිකම අත්හලේ අයගේ නම් ලැයිස්තුව මහජනතාවට දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරන ලේඛනය කිසිසේත්ම අවසානාත්මක සාක්ෂියක් විදිහට සැලකන්නේ නැහැ. ඒ නිසා 2019 මැයිතුන්වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුරවැසිකම ඉවත් කරගත් බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබෙනවා. 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා සිට එතුමා ඇමරිකානු පුරවැසියෙක් නොවන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව මැයි මාසේ 3 වෙනිදා සහතික කර තිබෙනවා. ඒ සහතිකය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සතුව තිබෙන නිසා ඔය කියන්නා වූ ලැයිස්තුවේ නම තිබුණත් එකයි නැතත් එකයි අපට අදාළම නැත. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ද්විත්ව පුරවැසියෙක්ය. ඒ නිසා එතුමාට ජනාධිපතිවරණයට තරං කරන්න බැරිය කියලා බෙරියන් දෙන අයට අපි කියන්නේ ඒක එතුමන්ලාට ප්‍රශ්නයක් නම් ජනාධිපතිවරණය අවසන් වී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ ඡන්ද පෙත්සමක් ගොනු කිරීම පමණමයි ඔවුන්ට කළ හැක්කේ. අඩුම ගානේ ද්විත්ව පුරවැසියෙක් කියන කාරණේ මත නාම යෝජනා බාර දෙන අවස්ථාවක්වත් විරෝධයක් පළ කරන්න අවස්ථාවක් නැහැ ලංකාවේ ජනාධිපතිවරණ නීතිය අනුව. ඒ නිසා කාට හරි ඕක ප්‍රශ්නයක් නම් දැම්බොරුවට බෙරියන් දෙන්නේ නැතුව ජනාධිපතිවරණය අවසන් වුණාට පස්සේ ඡන්ද පෙත්සමක් ගොනු කරන මැනවි කියලා අපි ඔවුන්ට යෝජනා කරමු.